මේ රට තුළ සත්‍ය අනාවරණය කරන බය නැතුව අදහස් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් අතුරුදහන් වුණා. අදටත් ඔවුන්ට මොනවාද උනේ කියන කාරණාව දන්නේ නැහැ. ඇතැම් මාධ්‍යවේදීන් මහමග ඝාතනය වුණා. නමුත් අද වෙනතුරු අපරාධකාරයෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ ආකාරයට මේ පාලකයෝ උත්සාහ කරනවා මේ රටේ මාධ්‍යන්හි කටවහන්ඩ. ඒ සියලු උත්සාහයන් අසාර්ථක වන තැන මේ පාලකයෝ උත්සාහ කරනවා රටේ පවතින නීතිය පාවිච්චි කරලා මේ මාධ්‍ය ආයතන මර්ධනය කරන්න. එතකොට අපි දන්නවා මේ වෙනකොට සියත මාධ්‍ය ආයතනයේ ටෙලිවැකිය කියන ජනප්‍රිය වැඩසටහන පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වෙන ලාල් මාවලගේ කියන මාධ්‍යවේදියාව මේ වෙනකොට පාර්ලිමේන්තු තේරීම් කමිටුව මගින් සකස් කරන ලද වාර්තාවක් අරඹයා නීතිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සඳහා උපදෙස් පතන්නත්, ඒ වගේම ඉතාමත් සැකමුසු විදිහට මේ කාරණාව සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඒ නිර්දේශයන් යොමු කරන්නත් ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම පැහැදිලි, මේ උත්සාහ කරන්නේ රටේ නොබියව ප්‍රශ්න කතා කරන මාධ්‍යවේදීන් නීතිය හමුවට පමුණලා ඔවුන්ගේ හඬ නිහඬ කරන්න. අපි පැහැදිලිවම කියනවා රටේ ජනතාව දැනුවත් කරපු, රටේ ජනතාවට ඇත්ත පෙන්වා දුන්නු, ඇත්ත ප්‍රශ්නය නොබියව කතා කරපු මාධ්‍ය වෙනුවෙන් මේ රටේ නීතිඥ ප්‍රජාවත් අරගලයේ නීතිඥෝ සංවිධානයේ විදියට අපිත් එක පවුරක් විදියට පෙනී සිටිනවා කියන කාරණාව. අපි දන්නවා සියත සිරස මේ වගේ මාධ්‍ය ආයතන ගණනාවක් තියෙනවා මේ වෙනකොට රටේ සක්‍රීයව ජනතාවත් එක්ක ජනතාවගේ පැත්තේ හිටගන්න. අන්න ඒ මාධ්‍ය ආයතන දැන් මර්ධනය කරන්න පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ බොහොම පැහැදිලිව තියෙනවා මොනවද පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නේ, මොනවද කඩකිරීම කියන්නේ කියලා. ඒ කිසිම තැනක මේ අදහස් පළ කිරීම, පාර්ලිමේන්තුව ඇතුලේ කරපු කතාවක් විවේචනය කිරීම, පාර්ලිමේන්තුව ඇතුලේ කරපු කතාවක් පිළිබඳ යම් මතවාදයක් ප්‍රකාශ කිරීම, ඒව වැරදි හැටියට දක්වලා නැහැ. එතකොට ඒක දඩමීමා කරගෙන තමන්ට විරුද්ධ අදහස් දරන, තමන්ගේ මාවතේම ගමන් නොකරන මාධ්‍ය ආයතන හෝ ගරු අධිකරණ විනිශ්චයකාරතුමන්ලා හෝ මේ ආකාරයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනත පාවිච්චි කරලා මර්ධනය කිරීම මැඩපවත්වන්නට යාම සම්බන්ධයෙන් අපි අරගලයේ නීතිඥ සංවිධාන විදියට බරපතල දැවැන්ත විවේචනයක් එල්ල කරනවා. ලෝක සිදුවන උණුසුම් ප්‍රියතම ගණ්ඩා සිංහල නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.